බලසේනානම් මේන්නේ බොදු බලය නංවන්ට නෙවෙයි මේන්නේ බෞද්ධ ආගමට නිග්‍රහ කරන ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාටම අපහාස කරන අපේ හාමුදුරු ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන ජීවිතයක දැක්කම වෙන රටවලදී මිනිස්සු බෞද්ධකමට නිග්‍රහ කරන අපේ හාමුදුරු කැසිනෝ පනතට ඇයි සද්දයක් නැති බොදු බලසේනාව පාර්ලිමේන්තුවේදී ඊයේ පෙරේද සම්මත කරනකොට බොදු බලසේනාව මේ පිළිබඳ කිසිදු වචනයක්වත් සඳහන් කරේ නැහැ. නොසලකිලිමත් විය පැදවීම, විය අනතුරක් සලස්වා ගැනීමට ප්‍රයත්න නොදැරීම, විය අනතුරක් වාර්තා නොකිරීම, බීමත් විය පැදවීම, රියදුරු බලපත්‍රයක් නොමැතිව පැදවීම, ආදායම් බලපත්‍ර නොමැතිව පැදවීම මේ ආදී වශයෙන් වැරදි නමයක් යටතේ ඔබ වහන්සේට රඩුවක් තියෙනවා. ඔබ වහන්සේ මේට වැරදි කරු කරමින් ඔබ වහන්සේට දඩ නියම කරනවා. මොකක්ද මේ භික්ෂුවකගෙන් අපි බලාපොරොත්තු වෙන නොවන දෙයක්? ඒක කරපු කැපකිරීමක් ඒකත් ශාසනය වෙනින් කරපු කැපකිරීමක් ඒ කියන්නේ උසාවියට රිය පැදවීම අනුපුරු සිදු කිරීම පැහැර යාම එතකොට ශාසනය වෙනින් එක කරනවා කියන එක හඳුන්නේ පැහැදිලිමයි අනේ ඉන්න දියවර දින කියලා එකෙක් ඌ බෞද්ධයාගේ නායකයලු මේ මොට්ටයන්ට කියන්න තියන්නේ මේ වළත්ත නීතියේ ස්වභාවය ඕකයි වළත්ත රොත්ත එකතු වෙලා මහවුන්දරත් ගිහිල්ලා කිව්වා මහවුන්දගේ පරපුරයාටත් කිව්වා ප්‍රශ්නයක් තියෙනෝයි මොකද මේ තක්කඩිය කතාද කතා කරන්න නෙවෙයි දැන් අපහාම ඉස්සලා මං අහර බසුත්ත දෙනවකෝ නිලනවන පොලිස් කාර්යයේ බ්‍රෙන්ඩන් ඕනේ මේ රටේ අනාගතය ආරක්ෂා කරගන්න එක මරක්කලෙක් හරි ඉංගලයන්ට කියලා මුස්ලිමුන්ට ගස්ස ගැනීම ලොකු උමනාවක් තියෙනවා හම්බයට අක්කම්බේ සෙල්ලම් දාන්න පුළුවන් හම්බයනේ හම්බයට කුකනේ ඉන්නකො ජුණ්ඩ දිලිගල මතකයිනේ වෙනත් මොන පරේක් හරි සක්කිලි හැමතිලා මේ කාල කණ්ඩි වල් හැමතියා කියනවලු ආණ්ඩුවක් පෙරලන මේ අම්ම කෙනෙක්ට සමහර වචන මං විශේෂයෙන් මත කරන්නේ සමහර වචන සැරවැණි වික්ෂුන් වහන්සේ කෙනෙකුට ගැලපෙන්නේ නැහැ සමහර අයගේ දේශපාලනඥයෙක් වෙන්න පුළුවන් රාජ්‍ය නායකතුමාගේ වෙන්න පුළුවන් ඒ වගේ දේවල් ඒ අයගේ හිත දෙන්න අපි කතා කරලා තියෙනවා සාකච්ඡා කරලා තියෙනවා සමහර දේවල් මේකට ඉංග්‍රීසියෙන් කියනවා බියොන්ඩ් මයි කන්ට්‍රෝල් මම තවදුරටත් මේ ඒ නායකත්වයේ ඉන්නවාද කියන එක පිළිබඳව තීරණයක් ගන්නවා මාස කිහිපෙක අස්සය ගිහිල්ලා දැන් මේ බුදුබල සේනා නමින් බලබ්‍රත්තේ ඥානිස්සර හාමුදුරුවෝ වහන්සේ කරගෙන යනා වූ මේ මහා ජාතික අපරාධය අපි හිලා දකින්න නවනීතෙන් පිල්ලෙලා එහෙම එකතු වෙලා මේ රටේ ආගමික සංහිඳියාව නැත මේ රටේ විශේෂයෙන්ම බෞද්ධයන් බොහොම හිංසාකාරී පිරිසක් හැටියට ලෝකයට වැරදි මතයක් ප්‍රචාරය කරන්න යන අවස්ථාව. දැන් ඒ කොන්ත්‍රාත්තුව බාරනම් තියෙන්නේ ගෞරවයෙන් වැඳ නමස්කාර පූරකව කියන්න ඕනේ ගල්බඩත්තේ ඥානිස්සර මහානායක හාමුදුරුවන් වහන්සේ. මුස්ලිම් සමාජයේ අන්තවාදී කල්ලි හදනවා සෞදි අරාබියෙන් සල්ලි පොම්ප කරලා බෞද්ධ සමාජයේ අන්තවාදී කල්ලි හදනවා නෝර්වේ වලින් සල්ලි පොම්ප කරලා. මේ දෙගොල්ලොන්ගේ ඔක්කොගම පිටිපස්සේ ඉන්නේ එක්සත් ජනපදය. මෙයාලට ඕනේ සිංහල මුස්ලිම් ජනතාව හප්පන්න. මේ රටේ සිංහල බෞද්ධ ජනතාවගේ ප්‍රතිරූපය වනසලා සිවුරේ කරුත්වය වනසලා මේ රට සිංහල බෞද්ධයා සුළුතර ජනතාවත් එක්ක ජීවත් වෙන්න දන්නේ නැති තිරිසන් මිනිහෙක් කියලා ලෝකෙට මතවාදය ගෙනල්ලා මේ ආණ්ඩුවන්නේ සිංහල බෞද්ධයා එක්ක ඉන්න ආණ්ඩුවක් කියලා ලෝකෙට පෙන්නලා සුළු ජාතික බලවේග සියල්ලම තමුන්නාන්සල දාන ඕන පමයක් වුණත් දාන ජනාධිපති අපේක්ෂකයත් එක්ක හිටගන්න තැනකට තල්ලු කරන්න අරගෙන යන්න රැගෙන යන්න දියත් කර තිබෙන පූර්ව ජනාධිපතිවරණ මෙහෙයුමක් මේ යන්නේ කච්ච මන් දන්නේ සේනාවක් කියලා එකක් හදාගෙන බුදුරජාණන් වහන්සේගේ නමත් නිග්‍රහ කරලා තනි කර ක්‍රෝධය වෛරය ඊර්ෂ්‍යාව මේකෙන් පතුරවන්නේ මම ඉගෙනගත්ත බුද්ධඝම අනුවන ස්වාමීන් වහන්සේලා එහෙම ස්වාමීන් වහන්සේලා ඉන්න බෑ මුස්ලිම් වරු ගැන කියන බොරු කුරාණය අරගෙන කුරාණය අත තියෙනවා මේක තියෙනවා පස්සේ මේවා හරියට කොහෙලා බැලුවා එහෙම මුකුත් නැහැ. කරුණා කරලා කියන දේවල් සොයා බලලා හරියට විග්‍රහ කරලා කරුණු අවබෝධ කරගෙන විශ්වාස කරනවද නැද්ද කියලා තීන්දුව කරන්නේ.